සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. එක්තරා දේවසේවකෙක් ශුද බයිබල් සම්මන්ත්‍රණයකට යන ගමන් දැකම අමුතු ආකාරයක දැන්නීම් පුවරුවක්, ඒ කියන්නේ බිල්බෝඩ් එකක් ගැන සඳහන් කරලා තිබුණා. ඒක විශාල සුදු පාට එකක්ලු. ඒකෙත් තිබුණේ එකම දෙයයි, කාන්තාවකගේ රතු පාට සපත්තුවක් එක්ක "Is shopping the new religion?" හෙවත් සාපු යාම අලුත් ආගමද කියලා සටහනක් විතරයි කියලා ඔහු කියලා තිබුණා. මුළු ලෝකෙ පුරාම බැලුවත් භෞතික දේවල් අයිති කර ගැනීමට ඒවා පසුපස හඹා යාම හැම තැනම දිගටම සිදුවෙමින් පවතින දෙයක්. ඒක සෙනඟට ඇතිවෙන ඉතා බලවත් පෙළඹීමක්ව තිබෙනවා. ඒත් භෞතික දේවල් ගොඩගසා ගැනීමෙන් සැබෑ තෘප්තිය ලබා ගන්න පුළුවන් වෙයිද? ශුද ලූක් 12:15 ක්‍රිස්තුස් වහන්සේ ප්‍රශ්නයට දෙන ස්ථිර කිසි බුරුලක් නැති පිළිතුරක් නෑ කියලා. භෞතික සම්පත් ගැන කතා බහ කරද්දී උන්වහන්සේ කියනවා, "සියලු ආකාර ලෝභකමෙන් ප්‍රේසාමෙන්ට බලාගනිලා. මක් නිසාද මිනිසියෙකුට කොපමණ දේපල තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත" කියලා. ජීවිතය හැමතිස්සෙම අපට අයිති වෙලා තියෙන දේවල් සම්භාරයකට වඩා වැඩි දෙයක් විය යුතුයි. සාලමන් රජතුමත් භෞතික දේවල් හඹා යමින් තෘප්තිය සොයාගන්න වීරය කළා. අන්තිමේදී ඔහු සොයා දැනගත්තේ ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්සු උත්සාහයක්ව තිබෙන බවයි. දේශනාකාරය 2:17 දක්වා මේ ගැන කියවලා බලන්න පුළුවන්. අපි අපේ ජීවිතවල හරි මැදින් තියාගෙන ඉන්නේ භෞතික දේවල් වල බහුලත්වය නම් අර දැන්නීම් පූර්වයේ සඳහන් තිබුණු දේ සත්‍යයක් වෙනවා. සාප්පු යාම දිව්‍යන් වාසය වෙනුවට ආදේශකයක් සබ්ස්ටිටියුට් බවට පත් වෙනවා. ඒ කියන්නේ අලුත් ආගමක් වගේ තමයි. නමුත් එවැනි වෑයමක හැම විටම ප්‍රතිඵලය වන්නේ හිස්කමයි. මෙතන සාප්පු යාම කියන්නේ ඇඳුමක් ගන්න කඩේකට යනා වගේ සරල තීරමකින් නෙමෙයි, සියලු භෞතික දේවල් අයිති කර ගැනීමට දරන වීරය ගැනයි. දාවිත් රජතුමා ගීතාවලි 145:16 කළ යාඥාව බලන්න. "ඔබ සුවකීය හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන සේක." බලන්න, දෙවියන් වහන්සේට පමණයි හැකිවන්නේ අපේ ජීවිතවල සැබෑ තෘප්තිය ගෙනෙන්න කියලා දාවිත්තුමා දැනගෙන සිටියා. ඒක තමයි සත්‍ය. ඉංග්‍රීසි කියමනක් තියෙනවා, "You are rich when you are satisfied with what you have" කියලා. ඒ කියන්නේ ඔබට තිබෙන දෙයින් ඔබ තෘප්තිමත් වුනේට ඔබ පොහොසත්ය කියලා. උන්වහන්සේ අපව පොහොසත් කළ අවසානයි. 1 තිමෝති 6:6 කියනවා, "ලත් පමණින් සතුටු වීම සමග භක්තිමත්කම මහත් ලාභයක්මය" කියලා. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අප ආශා කරන සියල්ල නොව අපට අවශ්‍ය සියල්ල ඔබ වහන්සේ අපට ලබා දෙන නිසා අපට ඇති දේෙන් තෘප්තිමත් වී ඒ ගැන ඔබ වහන්සේට ගුණවන්ත සිතකින් ස්තුති කිරීමට අපට ප්‍රඥාව දුන මැනව. ආමෙන්.